නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රටේ කනගාටුවට කාරණාව නීතියේ කන්‍යාවී ගෙරදි ගලවන්නේ රටේ ජනාධිපති වීම ගැන මට ලොකු කනගාටුවක් තියෙනවා. ඇත්තටම මෙතන ඔබ කල්පනා කරලා බලන්න, එතුමාට දියණියන් දෙදෙනෙක් ඉන්නවා, මිනිපිරියක් ඉන්නවා. මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච දියණිය අවුරුදු 19ක, ඒ කාලේ අවුරුදු 19ක පුංචි කෙල්ලෙක්. මේක කරපු පුද්ගලයා අවුරුදු 17ක හෝ අවුරුදු 18ක පුද්ගලෙක් ඒ කාලෙ වෙද්දි. මේ පුද්ගලයා බීමතින් ඉඳලා තියෙනවා. බීමතින් ඉඳලා ෂණික කෝපය නම් ඒක එවලේ කරලා එතනින් ඉවරයක් කරනුනේ පැය ගණනාවක්. මේ කාන්තාව, මේ දියණිය, මේ පොඩි මේ ළමයා එනකන්, අවුරුදු 19 මේ තරුණිය එනකන් මේ පිරිමි ළමයා සැඟවිලා බලාගෙන ඉන්නවා. රාත්‍රියේ වල්ලු කරෙන් කකුල කැඩුනට පස්සේ නොන්ඩි ගගහ දුවනකොටත් පිටිපස්සෙන් ගිහිල්ලා තා ඔලු ගෙඩි අරගෙන පඩිපෙලේ 64 පාරක් ගහලා 64ක් මේ ඔලු කට්ට විතර කුඩු වෙලා තියෙනවා. ඉතින් මේක ෂණික කෝපයක් නෙමෙයි. ෂණික කෝපයට ඔහොම මිනිස්සු කරන්නේ නැහැ. ෂණික කෝපය කියන්නේ ෂණික කෝපේ වෙලේ ආව කෝපයක්. එතනින් එහාට ආයේ නැහැ. මේක මේ මැරෙන කම්ම, මූණ චප්ප වෙන කම්ම, මූණේ හැමදේම නොපෙනෙන කම්ම, මූණ චප්ප කරනවා කියලා කියන්නේ, මරණ දානවා කියලා කියන්නේ, ඒ රෙදි තමුන් ඇඳන් හිටපු රෙදි කඩෙන් බෙල්ල මිරිකනවා කියලා කියන්නේ තිබ්බේ ෂණික කෝපයක් නෙවෙයි. එහෙම පුද්ගලයෙක්ට නීතියෙන් දැන් ඇතර මේ රටේ නීතියක් අවශ්‍ය නැහැනේ. මේ රටේ දැන් කල්පනා කරලා බලන්න, ජනාධිපති නීතිඥවරු, රටේ රජයේ නීතිඥවරු සාමාන්‍ය නීතියක් ඉගෙනගෙන අවුරුදු ගණනාවක් මහන්සිලා නීතිඥවරෙක් වෙන්න ඕනේ නැහැනේ. අවුරුදු ගණනාව මහන්සිලා උසාවියක විනිසුරුතුමෙක් වෙන්න ඕනේ නැහැනේ. සියලු තීරණ ගන්න පුළුවන් රටේ ජනාධිපතිතුමාට. වැරදිකරුවන්න පුළුවන් කෙලින්ම මේ හිරගෙදර දාන්න. ගොඩාක් අපේ මේ කට්ටිය මේව ගැන කතා කරන්න බයයි, මේ තවම ජනාධිපති හින්දා කියලා. මම නම් බය නෑ. මේ ලංකාවේ අවාසනාවට පත් ජනාධිපති කෙනෙක් මේ. අපිත් ඒ අවාසනාවට කර ගැහුවා. අපි දැනගෙන හිටියේ නෑ මෙහෙම පුද්ගලෙක් කියලා. කරන්න දෙයක් නෑ. මේ පුද්ගලයා විසින් දැන් වෙනකොට රටේ නීතිය බල්ලට දාලා තිනවා. දැන් ලංකාවේ නීතියක් හරියට ක්‍රියාත්මක වෙනවා නම් ගරු විනිසුරුතුමන්ලා හරියට තීරණයක් දුන්නට පස්සේ, ඉතින් වැඩක් නැහැ නේ තීරණ දුන්නට පස්සේ. අවසානයේ වරදකරුවෙක් හිරගෙදරට ගියායින් පස්සේ තීරණේ නැවත ජනාධිපතිතුමා ඒ පුද්ගලයා නිදහස් කරනවා නම් මොකද්ද මේ කරන්න හදන්නේ? Breaking Dr. K.